क्रिस्तुवर्ष एग्दास हयसिया हतलिस देख यूरोपये प्रधान रटवल सियाल्लमपाहे कथोलिकहा रेपरमादु युद्धेक सिरवीसिटिन अतरेदी एंगलंतये वेनम युद्धयक् आरंभ वुना इंग्रीसी सिविल युद्धे लेस प्रसिद्धमेम गटुम पुरावट रजुहा पार्लिमेंतुव राजधानिये बलय वेनुवेन सटन करा इति नदापि कथा करन्न यान्ने एंगलंतय जनरजयक् वीम पिलिबंदवई එංගලන්තයේ පළමු වන එලිසබෙත් රජිනිය දරුවන් නොලබා මිය යෑමත් සමග රටේ රජ කිරුළ ස්කොට්ලන්තයේ ස්ටුවර්ට් රාජවංශය අතට පත් වෙලයි තිබුණේ අලුත් රාජවංශයක් බලයට පත්වීම හැරුණු විට මේ හරහා එංගලන්ත දේශපාලනයේ සැලකිය යුතු වෙනසක් සිදු වුණා පළවෙනි වෙනස තමයි ඉතිහාසයේ ප්‍රථම වතාවට එංගලන්තය ස්කොට්ලන්තය හා අයර්ලන්තය තනි රජෙකු යටතට පැමිණීම देवेनी वेनस तमाई स्टुअर्ट रजवरुंट एंगलंतये देशपालनेय गैन लोकु अवबोध्याक नोमेतिवीम मोकद एंगलंतये सेम स्कोट्लंतये द पार्लिमेंतुवाक थिबुनात एय एतरं बलवत् एकक नोवे मेनिसा एंगलंत पार्लिमेंतुवे अधिक बलय गैन स्कोट्लंत रजवरु एतरं सतुटु वुने नहें स्टुअर्ट राजवंशये देवन पालकयावु पलवेनी चार्ल्स रजुगे बलयट पेमिनीमत् समग मे मतगटुम तवत् दरुणु वेन्नट गत्ता विशेषयेन्म रजवरुन्न पत्करन्ने देवियन् बवत् रजवरुंगे बलयट सीमावक् नोतिबिय युतु बवत् चार्ल्स रजु विश्वास करा मेहि प्रतिपलय वूये चार्ल्स रजु 1629 सिट वसर 11क् पुरावट पार्लिमेंतुव केंदवन्ने नैतिव पुद्गलिक पालनयक् गेन यामै केसे वेतात चार्ल्स रजुट तमंगे पालनेय संदहा मुल्म अभियोगे गोडनेगुने एतुमागे पारंपरिक राजधानिय वन स्कोट्लंतय तुलाई रजुगे आगमिक तीरनगेन असतुरट पत् जनताव एतुमाट विरुद्धव केरली गसन्नट पटन गत्ता नोसितु अयुरिन केरल्ल दरुणु वू अतर रजुगे आदायमट दडि पहरक् एल्लवुना පාර්ලිමේන්තුවේ අවසරය නැතිව එංගලන්තය තුල අලුතින් බදු පැනවීමට නොහැකි වූ නිසා 1640 දී පාර්ලිමේන්තුව කැඳවා සිටීමට රජු තීරණය කළා. එනමුත් තමාට අවශ්‍ය වූ ලෙස බදු පැනවීමට පාර්ලිමේන්තුව එකඟ නොවූ නිසා සති 3කට පසු රජතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. කෙසේ වෙතත් චාල්ස් රජුගේ ආදායම් මාර්ග හොඳ අතට හැරුණේ නැති නිසා නැවත වරක් පාර්ලිමේන්තුව කැඳවා සිටීමට එතුමාට සිදු වුණා. මේ පාර්ලිමේන්තුවට හැබැයි තිබුණේ එකම එක අරමුණක් විතරයි. රජුගේ බලය සීමා කිරීම. කෙටි කලක් ඇතුළතදී රජුට විරුද්ධව නීති රැසක් සම්පාදනය වූ අතර පාර්ලිමේන්තුව ශක්තිමත් වෙන්න ගත්තා. තමාගේ බලය සංශෝධනය වීම ගැන සතුටු නොවූ චාල්ස් රජු 1642 जनवरी 5 දා සෙබලුන් 400ක් සමග පාර්ලිමේන්තුවට කඩා වැදුනා. එතුමා මන්ත්‍රීවරු 5 දෙනෙකුව අත්අඩංගුවට ගැනීමට පැමිණියත් ඔවුන් නේවන විටත් පලා ගොස් තිබුණා. මේ අතර රජතුමා ජනතා නියෝජිතයන්ගේ වරප්‍රසාද කඩකළ බවට සිතූ ලන්ඩන් වැසියන් කලබල කරන්න ගත්තා. තම පවුලේ ආරක්ෂාව ගැන සිතූ රජුට ලන්ඩන් නගරයෙන් පලා යාමට සිදු වුණා. ඔටුන්න සහ පාර්ලිමේන්තුව අතර ගැටුම ස්ථීර කරමින් දෙපාර්ශවයම සේනා රැස් කරන්න ගත්තා. 1642 අගෝස්තු 22 දා චාල්ස් රජු නොටින්හැම් නගරයේදී නිල වශයෙන් තමන්ගේ දජය එසවූ අතර ඉංග්‍රීසි සිවිල් යුද්ධය ආරම්භ වුණා. युद्धय हकी विगस अवसन किरीमट सितू रजु एकोलोस दासक पमन सेनावा क्रगेन लंडन बला गमन आरंभ करा एज्हील नेमति प्रदेशयेदी राजकीय सेनाव सहा पार्लिमेंतु सेनाव अतर पलमु सटन सिदुवुना मे सटनेदी पार्लिमेंतु सेनाव चार्ल्स रजुगे दरुवन वन अनागत देवन चार्ल्स सहा देवन जेम्स कुमारयन देदेना असलटम पेमिनति बेनवा එනමුත් සටන අවසන් වන විට කිසිදු පාර්ශවයකට තීරණාත්මක ජයක් හිමි වුණේ නැහැ. ලන්ඩන් නගරය අල්ලා ගැනීමට අසමත් වූ රජතුමා ඔක්ස්ෆර්ඩ් නගරයට ගොස් එහි තමන්ගේ මූලස්ථානය පිහිටුවා ගත්තා.
අගනගරය පාර්ලිමේන්තුව යටතේ පැවතුනත් ඉදිරි කාලයේදී ඇති වූ සෑම ප්‍රධාන සටනක්ම පාහේ ජය ගැනීමට රාජකීයයන් සමත් වුණා। මේ අනුව 1643 වසර අවසන් වන විට රටෙන් වැඩි ප්‍රමාණයක් තිබුණේ රජුගේ පාලනය යටතේ। එහෙත් මුළු යුද්ධයම උඩු යටිකුරු කරමින් 1644 ජනවාරි මාසයේදී ස්කොට්ලන්තය පාර්ලිමේන්තුව වෙනුවෙන් යුද්ධයට එකතු වුණා। මාස 6කට පසු මාස්ටන් මූර් යුද පිටියේදී රාජකීය සේනාව දරුණු ලෙස පරාජය කරමින් රටේ උතුරු ප්‍රදේශය පාර්ලිමේන්තුව විසින් යටත් කරගත්තා। තවත් මාස කිහිපයකට පසු නේස්බි සටනේදී රාජකීය සේනාව සම්පූර්ණයෙන්ම විනාශයට පත් වුණා। මෙයත් සමග ඔටුන්න හිමි කුමාරයා වූ දෙවන චාල්ස් තම ඥාති සහෝදර 14 වන ලුවි රජුගේ ආරක්ෂාව පතා ප්‍රංශයට පලා ගියා। තවදුරටත් යුද්ධ කිරීමෙන් ප්‍රයෝජනයක් නැති බව තේරුම්ගත් චාල්ස් රජු 1646 මැයි 5 වනදා ස්කොට්ලන්ත සේනාවට යටත් වුණා। රජතුමා ස්කොට්ලන්තය තුල රැකවරණය බලාපොරොත්තු වුණත් පවුම් ලක්ෂ 4ක් ලබා දී එංගලන්තය එතුමාව මිලදී ගත්තා। කෙසේ වෙතත් අර්බුදය මෙතනින් අවසන් වුණේ නැහැ। පෙර තිබූ එකඟතාවන් බිඳ වැටෙත්ම එංගලන්ත පාර්ලිමේන්තුව සහ ස්කොට්ලන්තය අතර විවිධ මත ගැටුම් ඇති වුණා। මේ අතරතුර චාල්ස් රජු රහසිගතවම ස්කොට්ලන්තය සමග ගිවිසුමක් ඇතිකර ගැනීමට කටයුතු කරා। ඒ අනුව රජතුමාට සහාය දෙමින් ස්කොට්ලන්තය එංගලන්තයට පහර දුන්නා। එංගලන්තය තුලත් රජුට පක්ෂපාතී ප්‍රභූවරු රට පුරා කැරලි ඇති කරේ දෙවනි ඉංග්‍රීසි සිවිල් යුද්ධය ආරම්භ කරමිනුයි। හැබැයි මේ පාර වසරක් ගත වීමටත් පෙර රාජකීයයන්ව පරාජය කොට ජය ලැබීමට පාර්ලිමේන්තුව සමත් වුණා। එසේම යුද්ධය අවසන් වන විට එංගලන්ත ජනතාව තුල රජු ගැන තිබූ ගෞරවය දැඩි ලෙස පළුදු වෙලයි තිබුණේ। මොකද ජනතාව සිතුවා පළවෙනි යුද්ධයේදී දෙවියන්ගේ තීරණය ලැබුණාට පස්සෙත් යුද්ධ කරන්න යෑම දෙවියන්ට විරුද්ධ ක්‍රියාවක් කියලා। කෙසේ නමුත් පාර්ලිමේන්තුව රජුට දඩුවම් කිරීමට උනන්දු නොවූ නිසා හමුදා නිලධාරීන් පිරිසක් පාර්ලිමේන්තුවට කඩාපැන එහි පාලනය ලබා ගත්තා। වැඩිකල් යාමට පෙර චාල්ස්ට විරුද්ධව නඩු විභාගයක් පැවැත්වුණු අතර එංගලන්තයේ රජු රාජද්‍රෝහී චෝදනාව මත වැරදිකරු වුණා। ඉතින් 1649 ජනවාරි 30 වන අඟහරුවාදා එංගලන්තයේ පළවන චාල්ස් රජුගේ හිස කඳින් වෙන් කෙරුණා। එංගලන්තය ජනරජයක් බවට පත් වුණා। රාජකීයන් විසින් චාල්ස් කුමාරයාව බලයට පත් කිරීමට උත්සාහ කළත් එතුමාට පරාජය වී ප්‍රංශයට පලා යෑමට සිදු වුණා। මෙතෙන් සිට වසර 10ක් පුරාවට එංගලන්තය ජනරජයක් ලෙසත් පසුව ඒකාධිපති රාජ්‍යයක් ලෙසත් පාලනය වුණා। අවසානයේදී පළමුවන චාල්ස් රජුගේ මරණින් වසර 11කට පසු දෙවනි චාල්ස් බහුතර ප්‍රභූවරුන්ගේ සහයෝගය ලබා ගනිමින් කිසිදු ලේහැලීමකින් තොරව එංගලන්තයේ ස්කොට්ලන්තයේ සහ අයර්ලන්තයේ රජු බවට පත් වුණා। එසේම එතුමා තම පියාගේ මරණ තීන්දුව අත්සන් කළ සියලු දෙනාවම දඩයම් කොට මරා දැමූ බවත් සඳහන් වෙනවා। නැවතත් මෙවැනිම වීඩියෝවකින් හමු වෙමු। ඔබට සුබ දවසක්।